මේ ඉන්නේ මියා. එයාගේ බොස් දවසක් එයා ළඟට ඇවිල්ලා කිව්වා, "ඔයා දන්නවද මියා? මෙතන ඉන්න කැන්ලොප් එකක බාලි වලට යන ටිකට් එකක් තියෙනවා. ඔයාලගෙන් කාට හරි තමයි ඉතින් චාන්ස් එක ලැබෙන්නේ. මම පර්සනලි එක එන්ලොප් එකක් විතරයි ඇලෙව්වේ මේ ටිකට් එක දාලා. ඉතින් අපි බලමු අද කවුද විනර් කියලා." දැන් ඉතින් මේ ඔක්කොම දැනගත් එකේ අපි මෙයාට උදව් කරමු මේ බාලි වලට යන ටිකට් එක දිනා ගන්න. මෙන්න තියෙනවා මියාගේ වාසනාවන්ත එන්ලොප් එක. බලන්නකෝ එයාගේ බොස්ගේ ලිප්ස්ටික් පාරක් මෙන්න මේ එන්ලොප් එකේ ගෑවිලා තියෙනවා. එයා ඇලෙව්වේ එකම එක එන්ලොප් එකක් කියලානේ කිව්වේ. එහෙනම් ඉතින් මෙන්න මේක තමයි ඒක. ඔයාලගේ බොස්ලත් ඔයාලට මේ වගේ chances දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්නකෝ. ඔන්න ඉතින් මියාගේ බාලි වලට යන දවස උදා වුණා. ඊට පස්සේ එයා එයාපෝට් එකට යන්න කියලා ටැක්සි එකක් හොයාගෙන ගියා. මෙතන ටැක්සි ඩ්‍රයිවර්ස්ලා 3 දෙනෙක් හිටියා. මේ 3 දෙනාගෙන් එක්කෙනෙක් තමයි ආරක්ෂිත කෙනා. අපි ඉතින් එයාව හොයලා දෙමුකෝ, නැත්නම් මියා පවුනේ. දෙවෙනි ටැක්සියේ රෝදි හොලන් ගිහලා. එතකොට මේ තුන්වෙනි ටැක්සි ඩ්‍රයිවර් බලන්නකෝ. එයාට තියෙන උල්මෝල් නියපොතු. එයා නම් වැයබොල්ස් කෙනෙක් වගේ නේද? එහෙනම් ඉතින් මෙයා තෝරගන්න ඕනි පළවෙනි ඩ්‍රයිවර්ව. ඔන්න ඉතින් මෙයා එයාපෝට් එකට ගියා. ඒ ගිහිල්ලා ටික වෙලාවක් යනකොට එයාට එයාගේ වොලට් එක හොයාගන්න බැරි වුණා. අනේ පව් නේද අපේ මෙයා. කොහොම හරි ඉතින් මෙයා එතන හිටපු තුන් දෙනෙකුගෙන් මේ ගැන ප්‍රශ්න කරා. ක්ලීන කිව්වා මට වොලට්ස් දෙකක් නම් හම්බ වුණා. හැබැයි එකක්වත් ඔයාගේ කියලා නම් පේන්නේ නැහැ. එතකොට කැෂියර් කිව්වා මම වෙන කස්ටමර් කෙනෙක් එක්ක බිසි වෙලා හිටියේ. ඉතින් මම වටපිටාව නම් බැලුවේ නැහැ. එතකොට තුන්වෙනි කෙනා කිව්වා හනි ඔටක් ගාලා ඔයාගේ කාඩ්ස් ටික හෝල්ඩ් කරන්න. මේ තුන්දෙනාගෙන් මේ හොරකම කලේ කවුද? කවුරුත් නැහැ. මේ තියෙන්නේ මියාගේ වොලට් එකේ යාගේ තොප්පි. මියාටත් ඉතින් මෙලෝ සිහියක් නැහනේ. ඔන්න ඉතින් මෙයා ප්ලේන් එකට නැගා. දැන් ඉතින් අපිට තියෙන්නේ මෙයාට මේ ෂීට් තුනෙන් ඉඳගන්න සුදුසුම ෂීට් එක තෝරලා දෙන්න. බලන්නකෝ මේ පිරිමි ළමයාට තියෙන දිගම දිග කකුල් නේද? ඉතින් මෙයා ඉඳගත්තට පස්සේ ඒක යාට කරදරයක් වෙන්න පුළුවන්. දෙවෙනි ඔප්ෂන් එක මෙන්න මේ ගෑනු ළමයා. එයා නම් කොහොමඩවත් හරියන්නේ නැහැ. එයා හොරෙක් නේද? මේ තුන්වෙනි කෙනා වැම්පයර් කෙනෙක් වගේ වුණාට එයා ඉඳගෙන ඉන්නේ ජනේල ගාව. දවල් කාලේ ඉතින් වැම්පයර් කෙනෙක්ට ජනේලයක් ගාව ඒ වගේ ගමනක් යන්න බෑනේ. ඉතින් මෙයාගේ පෙනුම නරක වුණාට මෙයා මෙතන තමයි වාඩි වෙන්න ඕනි කියලා මට හිතෙනවා. ඔයාගේ ඔප්ෂන් එක වෙනස් නම් අනිවාර්යෙන් මේක කමෙන්ට් එකක් දාලා කියන්නකෝ. ඔන්න ඉතින් ඊළඟට මියා බාලිවල හොටෙල් එකට ආවා. දැන් ඉතින් එයාට මෙන්න මේ රූම්ස් තුනෙන් කැමති එකක් තෝරගන්න වෙනවා. අපි පොඩ්ඩක් මෙයාට උදව් කරමුකෝ මෙතනින් හොඳම ඔප්ෂන් එක තෝරගන්න. පළවෙනි බංගලෝ එකේ දොරක් නැහැ. දොරක් නැතුව ඉතින් අපිට ඉන්න බෑනේ. ඊළඟට මෙන්න මේ කාමරයේ ගෝනුස්සෙක් ඉන්නවා. ඒක ඉතින් කොහොමටවත් සුදුසු තැනක් නෙවෙයි. තව කීයක් ඉන්නවද කියලා කවුද දන්නේ? ඒක නිසා ඉතින් එයාට තෝරගන්න වෙන්නේ මෙන්න මේ දෙවනි